समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सत्तमं मुनिराजस् सुनन्तु सङ्गमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अनेक जाति संसारं संदाविसं अनिम्बिसं गहकारकं गवे संतो दुःखा जाति पुनःपुनः गहकारक दितोसि पुनगे अन्नकाहसि संबाते पासुका बंगा गहकूटं विसंकितं विसंकारगतं चित्तं तन्नानं कयमच्छगाति नमस्कार हे बाबुतुरुवनट समदा बुदु हिमि सरणयामि नमस्कार वादं रुवनट समदा सतयं सरणयामि नमस्कार वेवा सांगरुवनट समदा मा सांग सरणयामि नमस्कार वेवा तुनुवनट समदा ति सरण सरणयामि यमिक लुवे सुपत्नो नम एम बुदु इमि सरण गियो यमिक लुवे सुपत्नो नम एम सद अम सरण गियो यमिक लुवे एम मा सांग सरण गियो यमिक लुवे सुपत्नो नम एम ति सरण सरण गियो यमिक वनाहि दुःखन सो नम एम बुदु हिमि सरण गियो यमित्वनाय दुःखन सो नम एम सदहं सरण गियो यमित्वनाय दुःखन सो नम एम महासांग सरण गियो यमिक्वनाहि दुःखन सो नम एहम ति सरण सरण गियो सौ सतबुदु हिमि सरण गोसिन सैम दुखिन मिदी सुवपत् वेवा सौ सत सद हम स
සරණ ගොසින් සැම දුකින් මිදී සුවපත් වේවා සෞසත මා සංඝ සරණ ගොසින් සැම දුකින් මිදී සුවපත් වේවා සෞසත තිසරණ සරණ ගොසින් සැම දුකින් මිදී සුවපත් වේවා සාදු 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 පින්වත්නි අද වසක් පොන් පෝ දවසේ මේ දවසේ විශේෂයෙන් දෙවනි වතාවටත් පසුගිය වර්ෂයේ මේ වසක් පොය දවසේම මේ ස්ථානයේ අපි දවසේම ධර්ම වැඩසටහන කළා. ඒ වගේ මේ වර්ෂයේ මේ උපාසිකාවටත් මේ පිරිසටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා දෙවනි වතාවටත් මේ දවසේදීම මෙවැනි සීල භාවනා වැඩසටහනක් පවත්වා ගන්න. අද තුන් ලෝකයේ උතුම්ම දවස ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම නියත විවරණ ශ්‍රී ලබූ දවස අද දවස. සත්තසංගේ කල්පලක්ෂ්‍ය සිතින් බුදු බව පතමින් විත් නවාසංගේ කල්පලක්ෂ්‍ය වචනයෙන් බුදු බව පතමින් විත් මේට සාරාසංගේ කල්පලක්ෂයකට පෙර ලොව පහළ විවදාල දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලයේදී නියත වශයෙන් ගෞතම නමින් ලෝතර බුදු වෙනවාය කියන විවරණ ශ්‍රී ලැබූ දවස සුමේධ තාපසතුමා අස්ස සමාපatti පංචවිඥාලාභී වහන්සින් ගමන් කරන වෙලාවේ රඹගම් නුවර ජනතාව දීපංකර බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලාත් ගමට වැඩම කරවනවා පින්කමකට. ඒ සඳහා ලහි ලහියේ පාර සෝදානම් කරනවා, වැලි අතුරනවා, කොඩි දජපතාගේ ඉල්ලනවා, පුන් කලස් සකස් කරන මේක දැකලා පහලට ගමන් කරලා ඇහුවා, මොකද මේ කාරණේ? ඇයි දන්නේ නැද්ද ඔබතුමා, දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දැන් මේ රඹගම් නුවරට වැඩම කරලා ඉන්න සුදර්ශනාරාම විහාරේ අද මේ ගමට වඩිනවා, ඒ සඳහායි අපි මේ පාර පිළිසකර කරන්නේ. බුද්ධ කියන වචනේ ඇසීමෙන්ම රෝම කෝපයන් ලොමු දෙහැගෙන් වුණා. මහා ප්‍රීතියක් පස්සන ප්‍රීතියක් කය බිනාගෙන ගියා. සසර ගමනේ අහන්න ප්‍රාර්ථනා කරගෙන ඉන්න දුර්ලභ වචනයක්නේ බුද්ධ කියලා කියන්නේ. ඉතින් සම්මා සම්බුද්ධ කියන වචනේ ඇසීමෙන් සතුටු වෙලා එහෙනම් මමත් පින්කමක් කරගන්න ඕනේ, මටත් කොටසක් දෙන්න කියලා කිව්වම එරිදි බල තියෙන බව දන්නවා. අහසින් ආවේ නිසා මඩවගුරක් දුන්නා, මඩ වතුර සහිත ප්‍රදේශයක් දුන්නා පිළිසකර කරන්න. කැමතින එක ශනේකින් දිව මදාරා මල් ගෙනවිත්, හිමාල වනයේ නොයෙක් මල් ගෙනවිත් මල් වලින් වහන්න පුළුවන්. නමුත් ශනේකින් කරන පින්කමට වඩා කය මහන්සි කරවල දහඩිය වගුරවල කරන පින්කම මහත්ඵල වෙනවා. ඒ බව නුවණින් සලකපු සුමේධ පණ්ඩිතයන් වහන්සේ කෝඩයක් උදැල්ලක් අරගෙන පස් කපමින් ගෙනත් දවමින් මේ කාය වෙහියා වච්චය සිදු කරා. එහෙම සිදු කරමින් යන වෙලාවේ ඈත පේනවා දීපංකර බුදුරජාණන් වහන්සේ සවනක්කන බුදුරැස් මාලා පිහිදුවමින් එතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් අසෝවක් වන ව්‍යංජන ලක්ෂණයෙන් ව්‍යාම ප්‍රභාවෙන් ඇත් ගමනින් වැඩම කරනවා. 40,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන අහසේ දෙවියෝ සාදුකාර දෙමින් පසුපසින් එනවා. මිනිස්සු දෙපස ඉඳගෙන සාදුකාර දෙනවා. දෙවියන් දෙවියන්ගේ තෝරේ නාද වාදනය කරනවා. මිනිසුන් මිනිසුන්ගේ තෝරේ නාද වාදනය කරමින් පැමිණෙනව දැක්කා. දැන් මොකද කරන්නේ? දැන් වෙලාව මදි, පාරේ තව මඩ තියෙනවා. මේක පිළිසකර කරන්න වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මඩමතින් වඩමවන්නත් බැ. එසේනම් මා මගේ ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා කියන අදහසින් මේ ඉරිදිමත් සුමේධ තාපසතුමා අඳුන් දිවිසම මඩවගුරේ අතුරල වැතිරුණා මඩමත මාගේ පිටමතින් වැඩම කරත්වා කියන ප්‍රාර්ථනාවෙන්
දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද පණ්ඩිතයන් වහන්සේගේ හිස ළඟට වැඩම කරලා පිටමතින් වඩින් නැතුව නතර වෙලා ශ්‍රාවක පිරිසමතුව මහරණේ බලන්න මේ ජටාදර වූ බිම වැතිර සිටින සවුසා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මතු සාරාසං කල්පලක්ෂය කියතන මා වගේ ලෞතර බුද්ධරාජිත පත්තන ගෞතම නම් බුදුරජාණන් වහන්සේ මේ මෙතන වැඩ සිටින හරියට බුදු කෙනෙක් දැක්කා වගේම තමයි මොකද ඒකාන්තේ නියත වශයෙන් ලෞතර බුදු වෙනවා මේ ලෝකයේ බොහෝ අය බුදු බව පතනවා නමුත් පතන තරමට හැමෝටම බුදු බව ලැබෙන්නේ නැහැ වීරමදි ආසාවපමණක් තියන අය බුදු බව පැතුවට ඒ අයට එක සමුර්ධ කරගන්න බෑ ඇස් ඉස් මස්ලේ අමුදරු රාජ දන් දීමට ශක්තිය නැති නිසා ඒක ප්‍රාර්ථනාවක් විතරයි අපේ වස්තරණාසි සිතනොත් දැන් පතාගෙන ආවා වචනෙන් ප්‍රකාශ කරගෙන ආවා සොලසාසංක කල්පලක්ෂයක් පසු කරලා දැන් හොඳට හිත දියුණු කරලා නියත වශයෙන්ම බුදු වෙන්නට සුදුසු වීරවන්ත පුරුෂයෙක් බව දොටු නිසායි ඒ මොහොතේ පුරුෂාත්මය ලැබල මනුෂ්‍යාත්මය ලැබල පැවිදි වෙලා විශේෂ ධ්‍යාන විඥා ලැබල ජීවිත පරිත්‍යාගයේ අධික කැමැත්තෙන් බුදු බව පතා වැතිර සිටි නිසා විවරණ ශ්‍රී ලබා දුන්නා අපේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ගේ විස්තර අග්‍ර ශ්‍රාවක දෙනමගේ නම් මේ සියල්ල මෙදා විවරණ කළා විවරණය කරලා බුදුරජාණන් වහන්සේ මල් මිට දෙකකින් පූජා කොට පැදකුණුකට යන්න ගියා. මොකද මේ පැදකුණු කලේ බුදු කෙනෙක්. සාමාන්‍ය කෙනෙකුට එහෙම කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ තවත් ලෝතර බුදු වෙන උතුමෙක් නිසා. 40,000ක් රහතන් වහන්සේලාත් මල් මිට වැගින් පූජා කරලා පැදකුණු කරලා ගියා. වඳින්නේ නැහැ. පැදකුණු කරලා ගියා. එහෙම හරි කලේ මේ ඉන්නේ බුදු කෙනෙක් වගේම තම අනිවාර්යෙන් මතු බුදු වෙන නිසා දැන් ඉන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් වගේ බුද්ධාංකුරයන් වහන්සේ නමක්. ඉතින් මේ ලෝතුරා බුදුබව බුදු පදවිය කියන එක බොහොම දුර්ලභයි. දැන් අද කාලෙත් අපිට ආන්න ලැබෙන්නේ අදාදම නිවන් දකින්න ලැබේවා. අපි නම් ඉක්මනට සසරින් එතෙර වෙනවා. ඒ කියන්නේ අන් අය ගැන හිතනවට වඩා බොහෝ මිනිස්සු කැමති තමන් ගැන බලාගෙන තමන්ගේ වැඩේ කරගන්න. නිවන් මඟ පසකට දේවා සාමාන්‍ය ගිහි ජීවිතයේදී උනත් මිනිස්සු නිතරම බර වෙන්නේ මොන පැත්තටද මම මගේ කියන ආත්ම දෘෂ්ටියයි කාට මොන වුණත් කමක් නැහැ මගේ කොට වැඩි වෙනවා නම් ආන්නේ තෘෂ්ණාවෙන් පරිතවයි තමා ගැනම සිතන්නේ ඒ නිසා ආත්මార్థකාමී බව බොහෝසෙයින් සත්වයා තුළ තියෙන දෙයක් තමන් සුවපත් වෙනවා අන් අයට මොන වුණත් කමක් නැහැ මම නිදහස් වෙනවා අන් අයට මොන වුණත් කමක් නැහැ එහෙම සංකල්පනා බහුල ලෝකෙක තමන් වහන්සේ රතටපත් නිවන අතහැරලා සසරට දැසගත් උතුමන් වහන්සේ නමක් තමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ එදා බෝසත් අවදී සතරපද ගාථාවක් ඇහුවනම් ඒ මොහොතේම අරිහත්ත්වයටපත් වෙලා 40,000ක් මහරහතන් වහන්සේලා කෙළවරින් වැඩම කරන්න තරම් පින තිබුණා. නිවන් දකින්න පින්තියේදී තේ නිවන් අවබෝධ නොකර යනවා කියන එක හරි පුදුම දෙයක්. ආශ්චර්ය දෙයක්. අද්භූත දෙයක්. හැමෝටම හිතන්න බැරි දෙයක්. තව කෙනෙක් සාදීපු නිවනක් අවබෝධ කරන්නයි බොහෝ දෙනා කැමති වෙන්නේ. ඒ මාර්ගයේ සාගෙන පිරුම්දම් සපුරාගෙන යන්න තරම් වීරයක් ඒ බෝසතාණන් වහන්සේ ලැබුණා. කොයි වගේ වීරයක්ද? කල්පයක් තිස්සේ අවීචියේ පැසිලා තමන් වහන්සේට සත්‍යයන් දුකින් මිදවන්න පුළුවන් නම් අන්න ඒ විදිහේ කරුණාවක්. මුළු පොළොව මතම අඟුරු අතුරාලා ඒ අඟුරු මතින් ගිනි අඟුරු මතින් ඊතර කෙළවරට යන්න පුළුවන් නම් අන්න එවැනි වීරවන්ත පුරුෂයෙක් විය යුතුයි. මාසවිරට පැනලා පීනගෙන පරතර දකින්න පුළුවන් නම් ආන්න එවැනි වීරවන්ත පුරුෂයෙක්ම විය යුතුයි. නැතුව වචනෙන් කිව්ව පළියට මේක ලැබෙන්නේ නැහැ. ඉෂ්ට වෙන්නේ මහා වීරවන්ත ප්‍රඥාවන්ත ශ්‍රද්ධාදී ගුණධර්ම සහිත උතුමන් වහන්සේනමකට. ඒ විදිහට අපේ බුදුරජාණන් වහන්සේ පළමුණ වෙන විවරණය ලැබුවේ ඒ මිනිස්සුත් මතක් කළා ජනතාවත් අද මල් පූජා කළ කිව්වා ස්වාමීනි අද මේ දීපංකර බුදුසසුන අපිට වැරදුනොත්
මතුමාත්‍ය ඔබ වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ අපි නිවන් දකින්නවා කියලා ප්‍රාර්ථනා කරලා ගියා. ඒ පිරිස අතර සුමිත්‍රා කියලා පරිබ්‍රාජකතුමියක් හිටියා. එතුමිය බෝසතාණන් වහන්සේගේ පතිවෘතා සහිත භාර්යාව වීමට එවෙලෙම විවරණ ලැබූ බව සඳහන් වෙන අතර අනිත් ශ්‍රාවක පිරිස බුදු පිරිස වශයෙන් එදා ප්‍රාර්ථනා කළා. ඒ අනුව තමයි මේ බුද්ධ රාජ්‍යයක් බුද්ධ ශාසනයක් පිළිහිටවන්න පුළුවන් වෙන්නේ. තනිවම බෑ, ශ්‍රාවක පිරිසක් ලක්ෂ ගණන් කෝටි ගණන් මහා පිරිසක් එකට එකතු වෙන්න ඕන. එසේ පැමිණි ගමනේ ආසේ තරුකයට පරදින තරම් ඇස් දන් දුන්නා. පොළවේ පස් පරදින තරම් එක මස් කපා දන් දුන්නා. මහා සාගරයේ ජල කඳ පරදින තරම් ඇඟලේ දන් දුන්නා. ඔටුනු පළන්නේ ස්තන් දුන්නා. සිය දහස් ලක්ෂ වර දරුවන් බැදල වැල් වලින් දුන්නා. භාර්යාවරු දන් දුන්නා. ආත්ම භව ලක්ෂ ගණනින් ඒ සියල්ල සියලු ආකාරයෙන් පුරලා පංච මහා පරිත්‍යාගයේ දිනු කළා. ත්‍රිවිධ චර්යාවන් පිරුවා. ඥාතාර්ථ චර්යාව, ලෝකාර්ථ චර්යාව, බුද්ධාර්ථ චර්යාව. ඥාතින් වෙනුවෙන් අර්ථය සිද්ධ කළා, ලෝකෙට යහපත සිද්ධ කළා, බුද්ධියෙන් නුවණින් ලෝකෙට පිහිට වුණා. ඒ ත්‍රිවිධ චර්යා පංච මහා පරිත්‍යාගයේ රාජ සම්පත්, බාහිර දේවල් ඒ වගේම දන දාන්න දන් දුන්නා. අංග පරිත්‍යාග කළා. අඹුවන් පරිත්‍යාග කළා. දරුවන් පරිත්‍යාග කළා. මේ තමයි පංච මහා පරිත්‍යාග. මෙසේ පාරමී ධර්ම සැපරුව දස පාරමිතාවම උපපාරමිතා වශයෙන් සහ පරමත්ත පාරමිතා වශයෙන් දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, විරිය, ශාන්ති, සච්ච, අදිෂ්ඨාන, මෙත්තා, උපේක්ෂා මේවා දස පාරමිතා ධර්ම. ඒ දස පාරමිතා ධර්මයම අංග පරිත්‍යාගයෙන් පූර්ණේ කරන කොට කියන උපපාරමිතා 10 කියලා. ඒ කියන්නේ මෙහෙමයි. දන් දෙනවා කියවම බාහිර දේ දන් දෙනවා, ලෞතුරා බුදු බව පතා. ශරීර අවයව පවා දන් දෙනවා, තව අයගේ යහපත පිණිස ලෞතුරා බුදු බව පතමින් ජීවිතය පවා දන් දෙනවා. ඒ පරමත්ත පාරමිතා. අන්න ඒ විදිහට දාන පාරමිතාව සඳහා වගේම සීල ආදී පාරමිතාවලදී සිල් රකින්න කොටත් බාහිර දේවල් අහිමි වෙද්දිත් සිල් රැකීම සීල පාරමිතා. ශරීර අවයව වලට හානි වෙද්දි, අසනීප වෙද්දිත් සිල් ආරක්ෂා කරගන්න එක සීල උපපාරමිතාව. ජීවිතය අහිමි වෙන වෙලාවේ උනා සීලය රකින්නවා, ජීවිතය අතහරිනවා කියන්නේ සීල පරමත්ත පාරමිතා. මෙසේ සමතින්සත් පාරමී ධර්ම සපුරා සාරා සංඝ කල්ප ලක්ෂයේ තුර බුදුරජාණන් වහන්සේලා 24 නමක්ම මුණ ගැසුණා. ඒ බුදුරජාණන් වහන්සේලා 24 නම ඉදිරියේම ප්‍රාර්ථනා කරලා නියත විවරණ ලැබුවා. වෙස්සන්ත රාත්‍රිවලදී වංගගිරියට සපත් වුණා මන්ත්‍රී දේවිය, ජාලිය ක්‍රිෂ්ණජිනා දරු දෙපළස් සමඟ තවුස් දම්පුරමින් බොහොම සැනසille වාසය කරද්දී චූචක කියන බමුණෙක් ආවා දරුවෝ ඉල්ලගෙන. එලයි ජාලිය කුමාරයා ක්‍රිෂ්ණජිනා දෙපළගේ අත් දෙක අර ගොරහැඩි බමුණගේ අතේ තියලා තැන් වඩමින් ආවර්ජනය කළා. හදවත මේ නැස් දෙකෙන් මට ප්‍රියමනාපෝ මේ දරුවන් මට ඊට වඩා ප්‍රිය වූ ලෞතර බුද්ධ රාජ්‍ය ලැබේවා කියලා අදහසින් මේ දරුවන් සසරින් එතර කරවීමේ කරුණාවෙන් මහ පොළොවත් කම්පා කරමින් එදා දන් දුන්නා. අනතුරුව පැමිණි බමුණාට මන්ත්‍රී දේවිය පවා අතපෙන්වක් කොට දන් දුන්නේ මට ලෞතුරා බුද්ධ රාජ්‍යම වේවා කියන අදහසින්. ඒ ආත්මභාවයේ දරුවන් දන් දීමෙන්, අමව දන් දීමෙන් සියලු පාරමී මුදුන්පත් කරගත් අපේ බෝසතුන් වහන්සේ ජීවිතයේ අවෑමෙන් තුසිත දිව්‍ය ලෝක ඉපදිලා සේතකේතු දිව්‍ය පුත්‍රයා නමින් වාසය කරලා තියෙනවා. ඒ සම්පූර්ණ ආයුෂ කාලය මේ කියන්නේ මිනිස්යන්ගේ ආයුෂයෙන් අවුරුදු 400ක් ඒ දෙවියන්ට එක දවසක්. එවැනි දවස් 30ක් මාසයක්, එවැනි මාස 12ක් අවුරුද්දක්, එවැනි අවුරුදු වලින් අවුරුදු 4000ක් ආයුෂ තියෙනවා මේකෙන් තුසිත දිව්‍ය භවනේ දෙවියන්ට. ඉතින් මේ මුළු ආයුෂයම ගෙවද්දි තමයි දෙවිවරු එකතු වෙලා ගිහිල්ලා මේ මුළු සක්වල දසදහසෙම දෙවිය ඇවිල්ලා තුසිත භවනේ බෝසත් දිව්‍ය රාජයා ළඟට ඇවිල්ලා ආරාධනා කළා. කාලෝ අයන්තේ මහාවීර උපච්ච මාතු කුත්‍යං
මහාවීරයන් වහන්සේ දැන් මව කුසක ඉපදෙන්න කාලේ හරි. ඒ කියන්නේ මනුස්ස ලෝක ඉපදෙන්න කාලය දැන් හරි. ඉපදිලා සදේවකන්තාරයන්තු දෙව මිනිසුන්ව සසරින් එතෙර කරන්ද ධර්මයේ දේශනා කරන්ද ආරාධනා කරපු නිසාම එකපාරට පිළිගත්තේ නැහැ. කරුණු පහක් බැලුවා. බුදු වෙන්න සුදුසු කාලයේද ඒ කියන්නේ අවුරුදු 100ක් ලක්ෂ්‍යත අතර කාලේ බලනකොට අවුරුදු 100යි. සුදුසුයි. දීප හතරයි දීප හතරෙන් උතුරු කුරු දිවයිනේවත් අපර ගෝයාණේවත් පූර වේදේහෙවත් නෙවෙයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහා ශ්‍රාවකයන් වහන්සේලා පහළ වෙන්නේ දඹදිව ජම්බුද්දීපේමයි. ජම්බුද්දීපය කියන්නේ අපේ මේ රට සහිතවම ඉන්දියාව, ආසියාව ආදී මේ මැද කොටසට තමයි දඹදිව කියලා කියලා තියෙන්නේ. ජම්බුද්දීපේ හැමතැනම පහළ වෙන්නේ නැහැ. දේශයේ මධ්‍ය දේශයයි. ඒ මධ්‍ය දේශයේ කිඹුල්වත්පුරයයි දුටුවේ. එහි පියා වශයෙන් කුලය දුටුවා. කුලය කියන්නේ යම් කලක උසස්ම කුලය තමයි බුදුරජාණන් වහන්සේ උපදින කුලය. ශාස්ත්‍රීය රජ කුලය දුටුවා. මව කල්ප ලක්ෂ්‍ය පෙරම් පුරාගෙන ආපු මෙතන සිටන් මාස 10ක දින 7කට අවශ්‍ය තියෙන කෙනෙකු තමයි මව වශයෙන් තෝරාගන්නේ. ඒ ප්‍රාර්ථනා කරගෙන වෙත් තිබුණා මහා මායා දේවිය. ඒ කරුණ සම්පූර්ණ බැවින් ප්‍රතිඥා දුන්නා මනුලෝ ඉපදෙන බවට. ප්‍රතිඥා දීල දෙවියන් සමගම තුසිත භවනේ නදුන් උයනට සපත්ව සියලු දෙවියන් චුත වෙන කාලෙදී ඒ දෙවියන්ගේ කිහිලි වලින් දහඩිය දමනවා. දෙවියන් පැලඳ සිටින මල් පර වෙනවා. දිව්‍ය වස්ත්‍ර කිලිටි වෙනවා. ආභරණ දුර්වරණ වෙනවා. දහඩිය ගවල් ගලන්න පටන් ගන්නවා. මේවා ජීවත් වෙන අනිත් වෙලාවෙ මේ දෙවියන්ගේ ඇඳුම් කිලිටි වෙන්නේ නැහැ. මල් පර වෙන්නේ නැහැ. දහඩිය ගලන්නේ නැහැ. නමුත් චුත වෙන වෙලාවෙ එහෙම ගලනවා. එතකොට දැනගන්න මං චුත වෙන ළඟයි කියලා. හිත සතුටින් චුත වෙන්න ඕන නිසා බොහොම විසිතරු යනක් වන මේ නඳුන් යනට තමයි මේ දෙවියෝ යන්නේ. අනිකුත් දෙවියෝ කියනවා පින්වත් දෙවිඳ සුගතියට යන්න සුගතියට යන්න කියලා. දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න දසපෙරුම් පුරා ගන්නට වාසනාව තියෙන මේ මනුස්ස ලෝකයේ දෙවියෝ සුගතිය සුගතිය කියලා කියන්නේ. ඒ අනුව සුගතියට එනවා නැවත අපි ළඟට එන්න කියලා ආරාධනා කරලා තමයි අනිත් දෙවිවරුන්ට නම් සමු දෙන්නේ. නමුත් අපේ බෝසුන් වහන්සේට එහෙම කරන්න උනුනේ නැහැ. උන්වහන්සේ බලවත් සිහියෙන් චුත වෙලා ඒ සිහියෙන්ම මහා මායා මව බිසවගේ මව කුස පිළිසිඳ ගත්තා. සිහියෙන් මව කුස වාසය කළා. ඇසල පුන්පෝව දවසකයි පිළිසිඳ ගත්තේ. උපන් සැනේ පටන් මව දේවිය ප්‍රකෘතියෙන් සිල්වත් වුණා. කිවිසුමක් යන තරම් මේවා රසනීපයක් එතුමියට තිබුණේ නැහැ. රාගසිතාදී පහළ වුණේ නැහැ. කිසිම මනුෂ්‍යයෙක්ට බියක්වත් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව සතරවරන් දෙවි රජ දරුවෝ ඒ කාමරේ සතර කුලවර කඩුගත් අතතිව ආරක්ෂා කළා. දසදහසක් ලෝක ධාතුවේ සතරවරන් දෙවි රජ දරුවෝ 44,000ක් මාලිගාවේ ඉඳගෙන සක්වල කෙළවර දක්වා රැකවල් ගත්තා. දසමස් සැවැමින් ලුම්බිනි සාලෝද්‍යානයේදී වෙසඟපුන් පොහෝ දිනයකදීම මේ මහා මායා මව විසව ඉතා පහසුවෙන් සිටගෙන සිටීමේ ඉරියව්වෙන් මේ බෝසතාණන් වහන්සේව බිහි කළේ. අනිත් දරුවෝ බිහි වෙන්නේ නම් හිස යටිකුරුව. නමුත් බෝසතාණන් වහන්සේගේ හිස යටිකුරු කරන්න සමත් වෙන්නේ නැහැ කිසිම විදියකින්. උන්වහන්සේ දෙපා දිගු කරමින් තමයි ඉතා පහසුවෙන් ධර්මාසනයකින් බහිනවා වගේ ඉනිමගකින් බහිනවා වගේ බිමට වැඩම කළේ. ඒ ඉපදෙන මොහොතේම අරිහත් බ්‍රහ්මරාජවරු සද්දිනේ රන්දලක් රැගෙන විත් බෝසතුන් වහන්සේව පිළිගත්තා. අනතුරුව සතරවරන් දෙවිරජ දරුව අඳුන් දිවිසමින්ද පිළිගත්තා. මිනිස්යෝ දුහුල් සලුවෙන් පිළිගත්තා. මිනිස්යන්ගේ අතින් බිමට වැඩම කරලා දස දිසාව බැලුව කිසිම දිසාවක තමන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ මිනිසෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් සිටියේ නැහැ. ඒ නිසා උතුරු දිසාවට සත්පියවරක් තබලා එක ඇඟිල්ලක් ඔසවාගෙන අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජේෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසාන උපතයි මින් මතු උපතක් නැත කියන අභීත සිංහනාදය පැවැත්තුවා. මේ ලෝකේ උපන් ඇසිල්ල ළමයි ඇවිදින්නේ නැහැ. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ ඇවිද්දා. උපන් මොහොතේම කතා කරන්නෙත් නැහැ. අවස්ථා තුනකදී අපේ බෝසතාණන් වහන්සේ කතා කරලා තියෙනවා. ඒනික අවස්ථාවක් මහෝෂධ පඬිත ජාතකයේ
උම්මග්ග ජාතක කියලා කියනවා මේ කුමාරයා ඉපදෙන මොහොතේම සක්දේව රජතුමා සඳුන් සඳුන් ගැටයක් අතේ තියලා ගියා මේ මොකද්ද කියලා ඇහුවා අම්මේ මේක ඖෂධයක් ඒ ඖෂධය වතුරට දාලා ඒ වතුර පානය කරන සියලු දෙනාගේම රෝග සංසිඳන එක මහෞෂධයක් වුණා එසා මහෞෂධ කුමාරයා නම් වුණා මේ කුමාරයාත් උපන් මොහොතේම කතා කළා වෙස්සන්තර කුමාරයාත් උපන් මොහොතේම කතා කළා අම්මේ දන් දෙන්න දෙයක් නැද්ද කියලා ඇහුවා ඒ වෙලාවේ අම්මා දහසින් බැඳ බියලා දුන පුතේ ඔබ දන් දෙන්න පුළුවන් තැනක ඉපදුනේ හිතේ හැටියට දන් දෙන්න කියලා දුන්නා එතන ඉඳපු කිරිමාවකට දන් දුන් බව සඳහන් වෙනවා ඒ දෙවැනි අවස්ථා මේ තුන්වැනි අවස්ථා එසේම මේ බෝසතාණන් වහන්සේට නම් තබන දවසේ බමුණ 108 දිනක් ආවා එයින් 8 දිනක් විශේෂයෙන්ම ලක්ෂණ ශාස්ත්‍රය දන්නවා ඒ 8 දිනාගෙන් 7 දිනක් ඇඟිලි දෙකක් ඔසවල කිව්වා ගිහිගේ වාසය කළොත් සක්විති රජ වෙනවා පැවිදි වුණොත් ලෝතුරා බුදු වෙනවායි කියලා සියල්ලන්ටම බාල කොණ්ඩඤ්ඤ කියන බමුණ එක ඇඟිල්ලක් ඔසවලම කිව්වා ඒ කාන්තෙන් මේ කුමාරයා ලෝතුරා බුදු වෙනවායි කියලා එසේම කාලදේවල නම් සුද්ධෝදන රජතුමාගේ ගුරුතුමා ධානාභිඥාලාභීව සිටියේ එදා දෙව්ලොව දිවා විහරණයට ගිහින් ඒ වෙලාවේ දෙවියෝ එහේ නටනවා විනෝද වෙනවා සතුට වෙනවා අත්පොළ සඳර ඇයි කියලා ඇහුවා ලෝතුරා බුදු වෙන කුමාරයෙක් ලෝව ඉපදුනා අපිට තව ටික දවසකින් ධර්මය අහන්න ලැබෙනවා ඒ සතුටින් අපි නටනවා කිව්වා ඒ මොහොතේ මාලිගාවට විල්ලකුවා දරුවා බලන්න ඕන කියලා බලලා වන්දවන් හදනකොටම කුමාරයාගේ පතුල් දෙක ගිහිල්ලා අර කාලදේවල තාපසතුමාගේ හිසෙහි වැදුනා ඒ මොහොතේම ලක්ෂණ බලලා අනේ ලෝතුරා බුදු වෙන උතුමෙක් නේද මට වැන්දොත් මගේ හිස හතකට පැලෙයි කියලා නැගිටලා ඒ තාපසතුමාද වන්දනා කළා ඒ ආශ්චර්ය දුටු සුදෝන් මහරජතුමා මගේ පුතණුවන්ට මා වඳිනවාය කියලා පළමු වතාවට වැන්දා දෙවනි අවස්ථාවේදී දඹරුක් සෙවණේ වම්මගුල් දිනේක සියලු දෙනාම සීසාන හැටි බලන් ඉන්නෝ කුමාරයා හුදකලා වුණා වටපිට බැලුවා කවුරුත් නැහැ පරියංගයක් බැඳගෙන ආනාපාන සති භාවනාවේ ප්‍රථම ධානයේ වැඩුවා මේ දර්ශනය දැකපු රජතුමා දෙවනි වතාවට වැන්දා අවුරුදු 16 දී සසරේ ප්‍රාර්ථනා කරගෙන ආපු පෙරම් පුරාගෙන ආපු යසෝදරා උත්තමාවියට විවාහ කර දුන්නා අවුරුදු 29 දී තමයි පිරිනිමිදි සතර දෙක්කේ උයන් කෙලියට යන වෙලාවේ දෙවිවරු මවල පෙන්ව පළවෙනි රුව මහල් රුවක් දත් ඇලිච්ච ඇඟ රැලි වැටිච්ච රූපයක් පෙන්නවා ඒක දැකීමෙන් කලකිරුණා අවබෝධයක් ඇති වුණා මාලිගයට නැවත ගියා තවත් අඩමස්සකින් දෙවනි පෙරණිමිත දුටුවා එලෙඩෙක්ව දුටුවා ඒත් එහෙමයි කලකිරුණා ගෙදරට මාලිගයට ගියා තව අඩමස්සකින් මලමිනියක් දුටුවා තව අඩමස්සකින් පැවිදිරුවක් දුටුවා ඒ ඇසල පුන් පොහෝ දවසක් එදා දැකලා ඒ පැවිදි රූපේ දැකලා මේ ජාති ජරා මරණ රෝග දුකෙන් මිදෙන්න තියෙන එකම පිරිසරණ මේ පැවිද්දයි එහෙනම් අද මම පැවිදි වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන වියන ඉන්න වෙලාවේ අනිවිඩයක් ගෙනවා යසෝදරා දේවිය පින්වන්ත කුමාරයෙක් බී කළා කියලා රාහුලං ජාතෝ බන්දනං ජාතෝ කියලා බෝස්තනන් වහන්සේගේ මුවෙන් පිට වුණා රාහුලයක් උපන්නා බන්ධනයක් උපන්නා කියන අර්ථය. අන්නේ වචනය මුල් කරගෙන සුදවුන් පිය රජතුමා මේ චූටි කුමාරයර නම දැම්මේ රාහුල කුමාරයා කියලා. රාහුල කියන නමේ තේරුම ගත්තොත් බන්ධනයක්. නැවත නිවසට මාලිගයට පැමිණෙන වෙලාවේ නිවන සොයාගෙන නිවෙන්ට එන වෙලාවේ සඳලුතලයක හිටපු කිසා ගෞතමි නම් කුමාරිකාවක් බෝසතාණන්ස් දැකලා ගාතාවක් කිව්වා නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සාපිතා නිබ්බුතානුන සානාරි යසයන් ඊදිසෝපති මෙවැනි පුතෙක්ලත් මව නිවුනේය මෙවැනි පුතෙක්ලත් පියාද නිවුනේය මෙවැනි ස්වාමියෙක්ලත් බිරිඳද නිවුනේය කියන නිවීම පිළිබඳවම ප්‍රකාශ කර නිසා බෝසතාණන් වහන්සේ බලවත් සතුටු වුණා මම නිවෙන්න යන ගමනේ මට නිවීම ගැනයි මෙතුමිය කියන්නේ ඒ සතුට නිසාම පැලඳගෙන හිටපු
මුතුහරයක් ලක්ෂයක් කහවණු වටින මේ මුතුහරයේ මාලය ගලවල යවුවා එයාගේ පිණිස. එසේ මාලිගයේ සැපත්තුන වෙලාවේ නාට්‍ය අංගනාවන් නැටුම් පෙන්වමින් සතුටු කරන්න බැලුවත් බෝසතාණන් වහන්සේ නින්දට වැටුණා. අපි යම් කෙනෙක් වෙනුවෙන් නටන්නේ ඒ නටන්න හේතුවක් දැන් නැහැ මොකද කුමාරයා සැතපීලා. අපි නිදා ගන්නවයි කියලා මේ දිව්‍යාංගනාවන් සමාන රූප වලින් හිටපු සැරසී සිටු මේ කුමාරිකාවරු ඒ වාදන භාණ්ඩයේ තැන දමාගෙන ඒ මතම ඔලුව තියාගෙන නිදාගත්තා. මැදම රාත්‍රියේ බෝසතාණන් වහන්සේ හැරිලා බලනකොට ඊට පැය කිහිපයකට පෙර දිව්‍ය පුරයක් වගේ බබලමින් තිබිච්ච මේ මාලිගාව දැන් අමුසොණක් වගේ කෙනෙක් නන්දොඩවන කෙනෙක්ගේ කටින් කුණු කෙල බේරෙනවා තව කෙනෙක්ගේ වස්ත්‍ර පහ වෙලා මේ විප්‍රකාර දෙක වුණහන්සේට මේ තුන් භවයේ ගිනිගෙන දැවෙන ගයක් වගේ වෙනුණා. අද මේ රාත්‍රියේ මම ගිහිගේ නික්මනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඉදිරියට ගිහිල්ලා චන්නට කතා කළා. චන්න මට ගමනක් යන්න තියෙනවා අශ්වේක සූදානම් කරන්න කියලා. මෙතෙක් වඩාගත්තේවත් නැති සිපසනසියවත් නැති තම පුතණුවන් දකින්න ගියා. කාමරයට යනකොට පහන් එළියෙන් පේන චූටි රාහුල කුමාරයා යසෝදරා දේවිය තුරුලේ නිදි. ඉහිල්ලා මේ දරුව වඩා ගන්න ගියොත් යසෝදරා දේවිය ඇහැරෙනවා. යසෝදරාව ඇහැරුණොත් ගමනට බාධා වෙනවා. එනිසා කමක් නෑ අද අදවපෝසින සිපසනසුවේ නැතත් මතුමත් එළවුතුරා බුදු වෙලා ඔබව අමා මහ නිවණින් සනසනවා කියන උතුම් කරුණාවෙන් තුන් ලෝක වාසී සත්‍යයන් දරුවන්සේ සිත අප කෙරෙහි කරුණාවෙන් අපේ බෝසතාණන් වහන්සේ ලෝකයේ කිසිම පියගෙනෙකුට කළ නොහැකි විදිහේ අත්තරීමක් එදා සිදු කළේ. ඒ පිළිබඳ අපි සතුටු විය යුතුයි, පැහැදිය යුතුයි, ගරු කළ යුතුයි. එසේ තම් පුතණුවන් වඩා ගන්නෙවත් සිවසනසන්නෙවත් නැතුවයි අපේ බෝසතාණන් වහන්සේ ලෝතුරා බුදු බව පතාගෙන අබනිෂ්ක්‍රමණය කළේ. කන්ත කසුපිටේ නැගුණේ උපන් දවසේම සහජාත වස්තු අතර පහළ වුණා. කන්ත කාශ්‍යයන් එක්කෙනෙක්, චන් ඇමතුමා එක්කෙනෙක්, කාළුදා ඇමතුමා තව කෙනෙක්, ආනන්ද ස්වාමීන් වහන්සේ තවත් කෙනෙක්, යසෝදරා උත්තමාවිය තවත් කෙනෙක්. සචේතනික වස්තු තමයි. අචේතනික වස්තු වශයෙන් දෙකක් පහළ වුණා. යසතු බෝධින් වහන්සේ පහළ වුණෙත් උපන් දිනේමයි. පොළොවේ යොදුන් ගණන් පමණ ගැඹුරට විහිදී තිබෙනා වූ සතර මහා නිදාණය තවත් සහජාත වස්තු. එවැනි සහජාත වස්තුවක් වෙච්ච මේ කන්ත කාශ්‍යය රියන් 18ක් දිගයි කියලා කියනවා. මහා බල සම්පන්නයි කියනවා. ඒ ගමන යන්න ප්‍රාර්ථනා කරගෙන ආපු සත්වෙක් කියලා කියනවා. එතකොට මේ චන් ඇමතුමත් ප්‍රාර්ථනා කරගෙන ඇවිත් තියෙනවා බෝසතාණන් වහන්සේ මේ ගමන එක්කගෙන යන්න. ඒ අනුව මේ අශ්වය සරසනකොටම දැනගත් අද මේ බැඳුම් හොඳට යොදනවා. දුර ගමනක් යන තම යන්නේ අද මගේ ස්වාමියා අපනිෂ්ක්‍රමණය කරනවාය කියලා හේෂාරවයක් දැක්වා. තන් අපි කියන හිනා වුණා කියලා. මේ හඬ දෙවිවරු විසින් පාලනය කළා. අස්සයා තබන තබන පියවර දෙවිවරු අත්තල තබමින් බිම වැදෙන්න නොදී ශබ්දේ නොනගෙන්න පාලනය කළා. එපමණක් නෙවෙයි බෝසතාණන් වහන්සේ ගිහිගෙයින් නික්මේවි කියන සැකය නිසා දොරටු හතරෙම රැකවල් දැමලා තිබුණ දහස බැගින්. ඉතින් මේ මධ්‍යම දොරටුව ප්‍රධාන දොරටුව ළඟට ආව වෙලාවේ දොර අරින්න කෙනෙක් නැහැ. බෝසතාණන් වහන්සේතුව මේ දෙන්නෝම උස්සගෙන මම මේ පවුරෙන් පණිනවයි කියලා. චන්නත් එහෙම හිතුවා. අස්වැයත් එහෙම හිතුවා. හැබැයි කාටවත් පණින්න ඕනේ නැහැ. දේවතාවෝ දොරටුව ඉවර කළා. දොරටුවෙන් පිටත් වෙන වෙලාවේ වසවර්ති දිව්‍ය පුත්‍රයා පෙනී ඉඳලා හසි මතක් කළා, සිද්ධාර්ථ ඔය ගමන යන්න එපා. තව දවස් හතක් ඉවසන්ද සක්විති රත්නයේ පහළ වෙන මේ ලෝකේ රටවල් 2000කට අධිපති රජකම ඔබට ලැබෙන්න යනවා. ඒක දාලා යන්න එපා කියලා ආරාධනා කළා. බෝසතාණන් වහන්සේ මතක් කළේ සක්විති රාජ්‍ය පසක තිබේවා. එයින් මට කම් නැත. මා ප්‍රාර්ථනා කරන්නේ සියලු සතුන් දුකින් මිදවන්නට ලෞතුරා බුදු බව ලැබේවා කියලා. එසේ අදිෂ්ඨාන කරගෙන මාර්යාගේ වචනේ අහන්න නැතුව ගමන් කළා. මාර්යා පසුපසම ගමන් කළා කියන ඉතුරුම අවුරුදු 6ෙම රාග දේශ මොහ සිදුරක් දකින්නට. එසේ යොදුන් 30ක් ගමන් කළා. අනෝමා නම් නදියට ඇවිල්ලා ඒ නදියෙන් එතරව බිමට වැඩම කරලා
ඒ ස්ථානයේදීම තමන් වහන්සේ කඩුවෙන් කේස ඡේදනය කළා. කෙස් වැටි ඉතුරු වුණ අඟල් දෙකක් තරම් දිග ප්‍රමාණයට ඒ දෑඟුල්ල අඟල් දෙක දක්ෂිනා වර්තව හිසට ඇලුන බව සඳහන් වෙනවා. එයින් මතු කිසිම දවසක පිරිනිවන් පාන අතුරු මේ කෙස්ස කෙස් ගස් එක දශමයක්වත් වර්ධනය නොවුණු බව රැවුල වර්ධනය නොවුණු බව ඒ බුද්ධානුභාවයේ ආශ්චර්ය විදියට භාග්‍යතුන් වහන්සේගේ විශේෂයෙන් සඳහන් වෙනවා. ඒ කේශ ධාතු නැත්නම් කෙස් රොද ඒ විදියටම තිබුණා. එසේ කෙස් වැටිය කපලා අදිෂ්ඨානයක් කළා. මම ලෝතුරා බුදු වෙනවා නම් මේ කෙස් වැටිය අහසේ රැඳේවා නැත්නම් බිම වතිත වේවා කියලා. මෙదిక කෙස් කලඹ කෙස් වැටිය සිළුමිණ සහිත වහස දෙසිකලාම සද්දව රහිතු මහසින් ඇවිල්ලා දෝතින් පිළිගෙන කරඬුවක තැන්පත් කරලා තවදිසා දිව්‍ය ලෝකයේ සිළුමිණසය ගොඩනගලා එහි අදත් තැන්පත් කොට දෙවිවරු වන්දනා කරනවා ආදුකයන්. අනතුරුව දැන් ගිහි වස්ත්‍ර වලින් පැවිදි වෙන්න බෑ, සිවුරු අවශ්‍යයි. මේ කල්පය පහළ වෙන මොහොතේම විශේෂ නෙළුම් පොකුරක් තියෙන නෙළුම් පඳුරේ නෙළුම් මල් එකක් දෙකක් තුනක් හතරක් පහක් කියන වර්ග වශයෙන් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේ කල්පයේ අන්තක්කල්ප 20ක් තියෙනවා. ඒ අන්තක්කල්ප 20 එක බුදුරජාණන් වහන්සේ නමක් නම් පහළ වෙන එක නෙළුම් මලයි පිපෙන්නේ. ඒ නෙළුම් මල මුදුනේ අටපිරිකර පහළ වෙනවා. දෙනමක් පහළ වෙනවා නම් මල් දෙකයි අටපිරිකර දෙකයි. තුන්නමක් පහළ වෙනවා නම් ඒ කල්පේ අටපිරිකර තුනයි මල් තුනයි. සතරනමක් පහළ වෙනවා නම් මල් සතරක අටපිරිකර සතරයි. මේ මහා භද්‍ර කල්පේ පහළ වුණා මල් පහක අටපිරිකර පහක්. එයින් පළවෙනි පිරිකර තුන දැන් අවසන්. දැන් හතරවෙනි අටපිරිකර රැගෙන එනවා. කවුද මේ? කාශ්‍යප බුද්ධ ශාසනයේ ජෝතිපාල මානවකයා බලෙන්ම ඇදගෙන ගිහිල්ලා බුද්ධ ශාසනය කෙරේ පහදවන්න උදව් කරපු මිතුරා අනාගාමි ආර්යයන් වහන්සේ ඝටිකාර තරුණයා දැන් බඹලෝ පහළ වෙලා රහත් වෙලා බඹලෝ වාසය කරන මේ මිතුරා ඝටිකාර මහරහතන් වහන්සේ මහරහත් බ්‍රහ්මරාජයා අර පිරිකර අරගෙන අහසින් එනවා. ඇවිල්ලා බෝසතාණන් වහන්සේට පිළිගැන්නවා. තුන් සිවුරු පොරවාගෙන පාත්‍ර දරව පැවිදි වුණා. මතක් කළා චන්නට චන්න ඔබ මගේ මේ රත්තරම් බඩුත් කාන්තකස්සව රැගෙන ගොස් මව්පියන්ට මතක් කරන්න මම සුවපත්ව නිදුක්ව වාසය කරනවා කියන කාරණේ මතක් කරන්න. හැබැයි චන්නත් ඉල්ලීමක් කළා, අනේ ස්වාමීනි මාත් පැවිදි වෙනවා කියලා තුන් වරක්. මම ප්‍රතික්ෂේප කළා මව්පියන්ට දැනුම් දිය යුතු නිසා. හුදකලාම බෝසතාණන් වහන්සේ අනුපිය නම් මම වනේ සතියක් පැවිදි සුවයෙන් ගත කරලා එක දිනයක යදුන් 30ක් පාගමනින් ගිය බව සඳහන් වෙනවා රජගහ නුවරට. එහි පින්දපාතය ඇසිරුණු වෙලාවේ මිනිස්සු මේ බෝසතුන් වහන්සේ දැකලා රජතුමාට මතක් කළා, ස්වාමීනි දෙවියෙක්ද දන්නේ නැහැ අමනුෂ්‍යයෙක්ද දන්නේ, ආශ්චර්යවත් පුරුෂයෙක් මේ නගරේ පින්දපාත යනවා. පණිවිඩ කරවන්ට කව ගිහින් බලන්න, අමනුෂ්‍යයන් නම් අතුරුදහන් වෙයි, දෙවියෙන් නම් අහසින් යයි, නාගයන් නම් පොළවේ කිමිදෙයි, මිනිස්සුයන් නම් දානේ වළඳයි කියලා. බලනකොට දානේ වළඳනවා. රජතුමා ඉක්මනින් ගිහිල්ලා මේ බෝසතාණන් වහන්සේ මුණ ගැහුණා. බලනකොට මිතුරු රජ කෙනෙක් කවදාවත් දැකලා නැහැ. ආරාධනා කළා මේ රාජ්‍ය දෙකට බෙදාගෙන රාජ්‍ය කරමු, පැවිදි වෙන්න එපා, මේ පැවිද්ද ඇති වැඩක් නැහැ කියලා. නමුත් බලවත්තුම කිව්වා, මම ලෝතුරා බුදු වෙන්නයි ප්‍රාර්ථනා කරන්නේ, මට මේ රාජ්‍යයෙන් පළක් නැහැ, මේටත් වඩා ලොකු රාජ්‍යයක් මං අතහැරලා ආවේ. එසේ ඔබ වහන්සේ කැමැත්ත පැවිදි වීම නම් ලෝතුරා බුදු වීම නම් ඒසේ වේවා. යම්මතු දිනයක ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙලා පළවෙනියටම මගේ රාජධානියට වැඩම කරත්වා කියලා ආරාධනා කළා. පසුව බුද්ධගයා බෝධි මණ්ඩලයේ ආශ්‍රිතව තියෙන උරුවෙල් දනව්වට වැඩම කරලා එහි ප්‍රධාන වීරය පටන් ගත්තා. ඒ සඳහා උපකාර වශයෙන් එදා එක ඇඟිල්ලක් ඔසවලා අනාවැකි පළ කරපු කොණ්ඩඤ්ඤතවුසත් ඉතුරු බමුණන් හත් දෙනාගේ දරුවන් හත් දෙනාටත් ආරාධනා කළා. තුන් දෙනෙක් ආවේ නැහැ. වප්පබද්දී මහානාම අස්සජී කියන දරුවෝ හතර දෙනා විතරක් ගමනට එකතු වුණා. ඒ පස් දෙනා පැවිදි වෙලා පිළිවෙලින් චාරිකා කරගෙන උරුවෙලාවට මාවා. උරුවෙලාවට විත් බෝසතාණන් වහන්සේට උපස්ථාන කරන්න පටන් ගත්තා. මෙසේ උපස්ථාන කරගෙන අවුරුදු 6ක් ගත වුණා. හාල් ලැටයක් දෙබර ගෙඩියක් තරම් සුළු දෙයක් වළඳමින් බෝසතාණන් වහන්සේ ගත කරද්දී මුළු ශරීරයම කාලවරණ වුණා. තෙතිස් මහ පුරුෂ ලක්ෂණ සැඟවී ගියා. ඇස් ගිලී ගියා. කය පණ නැතුව ස්ලාන්ත වැදගෙන වැටුණා. දෙවිවරු ගිහිල්ලා මතක් කළා, සුදවුන් රජතුමාට අන්න ඔබේ පුතා ප්‍රධාන වීරය කරලා මැරිලා වැටුණා.
පිය රජතුමා පිළිගත්තේ නැහැ මගේ පුතා මැරුණේ ලෞතර බුදු වෙලාද නැත වීරය කරන සමය එනම් වෙන්න බෑ කියලා කිව්වා හේතු සසරේ ප්‍රාර්ථනා කරගෙන ඉන්න පිය කෙනෙක් එක කාරණයක් ඒ විශ්වාසය තිබුණා මගේ අතීතේ ධර්මපාල ජාතකයේ දීපවා තමන්ගේ පුතා මැරුණයි කියලා ඇට පෙන්නපු වෙලා එළුවන් ගැට ගෙනල්ලා එව පිළිගත්තේ නැති බව ජාතක දේශනාවක සඳහන් වෙන ඊතරම් විශ්වාසයක් මේ පියතුමාට තිබුණා එසේම තම ගුරුතුමා වන අභිඥාලාභී කල්ප 40 බැගින් කල්ප 80ක් අතීතයටත් අනාගතයටත් දකින්න පුළුවන් කාල දෙවලතාව සහ ඒකාන්තයෙන් බුදු වෙන බව කියලා තියෙද්දි කොණ්ඩඤ්ඤ තාපස්තුමත් එසේ ප්‍රකාශ කරලා තියෙද්දි පැවිදි වුණා නම් ලෞතර බුදු වෙනවා කියන එක නියත නිසා පිළිගත්තේ නැහැ නැවත සිහි ලැබුණා නැගිටට පස්සේ අරදවියම ගිහිල්ලා කියන අන්න ඔබේ පුතා ජීවත් වෙනවා ඒ විදිහේ දුෂ්කර ක්‍රියාව කරලා අවසානයේ දුෂ්කර වත අතහැරියා මේ සංසිඳීමේ නිවනේ මාර්ගය නෙවෙයි මේ තුලින් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ මේ තුලින් දුක් දීම නිසා සංසිඳෙන්න පුළුවන් කමක් නැහැ කියලා පින්දපාති වැඩියා දානි වැළඳුවා කය ප්‍රකෘති මත් වුණා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පා නැවත මත් වුණා බෝසතාණන්හස වීරිය අත්හැරියයි කියලා පංචවග්ගී තාපසවරුන් උන්වහන්සේ අතහැරලා බරණැසට ගියා ඉසිපතනේ වෙසක් පුන් පොහොය දවසක සේනානිගම සිටු දියණිය එතුමිය තරුණ වයසේදී ප්‍රාර්ථනාවක් කළා නුගරුක නීක්‍රෝධ නිකරුක මුල ප්‍රාර්ථනාවක් කළා තිබුණා මට සුදුසු ස්වාමියෙක් ලැබේවා දරුවෙකු ලැබේවා කියලා ඒ විදිහ සුදුසු කුලයකට යන්න ලැබුණා පිරිමි දරුවෙක්ම ලැබුණා සෑම වර්ෂයක මේ දෙවියන්ට රුක් දෙවියන්ට කරන පූජාවක් විදියට මේ දෙනුන්ට වැල්මි කවල ඒ වැල්මි කනලඳ දෙනුන්ගේ කිරි වලින් දානයක් සකස් කරනවා කිරි පිඬු දානයක් දිය නොමසු කිරි පිඬු එදා බලනකොට මේ ගහමුල අමදින් යන දාසිය පුන්නා දාසිය දකිනවා දෙවියෝ වැඩලා ඉන්නවාද බෝසතනන් වහන්සේ වැඩ හිටියා ඉතින් ගිහින් කියවන්නද දේවතාවා ගහමුල වැඩ ඉන්නවා කියලා බලවත් සතුටින් විශාල පාත්‍රයකට කිරිපිඬු සකස් කරගෙන විත් පූජා කළා කෝවා ස්වාමීනි මගේ ප්‍රාර්ථනා ඉටු වුණා වගේම ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාත් ඉටු වේවා කියලා පාත්‍රය කැමති දෙයක් කරන්න කියලා පාත්‍රය පිටින්ම පූජා කළා රත්තරන් තලියක් ඉතින් පිඬු 49ක් කරලා ස්නානය කළාට පස්සේ සියලු බුදුරජාණන් වහන්සේලා ස්නානය කරන තීර්ථයෙන් ස්නානය කරලා අර පින්දු 49ක් වැළඳුවා දින 49කට මොකද ඉතුරු සති 7ේම ආහාරයක් නැහැ තවත් ඒ නිසා ඒ සඳහා ඒ දානි වළඳලා මේ රත්තරන් තලිය ගඟට දැම්මා ලෞතුරා බුදු වෙනවා නම් මේ තලිය උඩුගම් බලා යත්වා කියලා එයානෝ ටික දුරක් යටිගම් බලා ගොස් නැවතු උඩුගම් බලා ගිහින් නාගලෝකේ මහා කෙළණ නාගරාජයා ළඟ තිබුණ පාත්‍ර තුනක් තව තිබුණා ඒ තුන් පාත්‍ර තුනේ ගිහිල්ලා හැපුණා සද්දැහැලා මේ නාගය නිදාගෙන හිටියේ නැගිටලා ගෝ අයියෙත් බුදු කෙනෙක් බුදු වුණා පෙරවිදත් බුදු වුණා ඊට කලින් දවසේ බුදු වුණා අදත් ලෞතුරා බුදු කෙනෙක් බුදු වුණයි කියලා මොකද හේතුව මේ නාගයන්ගේ ආයුෂ එක දවසක් අන්තක්කල්ප එකක් නං ඒකාන්තක්කල්පය දවසක් වගේ තමයි තේරෙන්නේ ඒ තරම් ආයුෂ වැඩි නාගයන්ට ඒ විදිහේ පාත්‍රයත් පා කරලා යවලා තමන් වහන්සේ විවේක සුවයෙන් සඳුන් වනයේ ගත කරලා දෙවියන් විසින් මවාදීප මාර්ගයේ ජයශ්‍රී මහා බෝධි මණ්ඩලයට වැඩම කරන අතරෙදි සොත්තිය නම් බමුණේ මොණ ගැසුණා කුසතන අට මිටක්ද පූජා කළා ඒ කුසතන රැගෙන ගොස් උතුරු දිසාවේ වාඩි වෙන්න බැලුවා බැහැ පොළව කම්පා වෙනවා බටහිර දිසාවේ වාඩි වෙන්න බැලුවා ඒත් බැහැ පොළව කම්පා වෙනවා දකුණු දිසාවේ වැඩ ඉන්න ගියා ඒත් පොළව කම්පා වෙනවා නැගෙනහිර දිසාවට ගිහිල්ලා කුසතන මිට අතිරුවා ඒ මොහොතේ පොළව ඉවර කරගෙන සුදුස්ත්‍රියන් වජ්‍රාසනේ පැන නැංගා එහි වැඩ සිටිය නැගෙනහිර දිසාව බලාගෙන තමයි සීල බුදුරජාණන් වහන්සේලා ලෞතුරා බුදු වෙන දිසාව බලන්නේ නැගෙනහිර දිසාව සමහර අය අපි දිසා බලන එක හරිද කියලා නමුත් ලෞතුරා බුදු වුණෙත් සුබ දිසාවක් වන සූර්යා උදාවන දිසාව වන සියලු සුබ කටයුතු වලට මුලක් වන මුල් දිසාවක් වන මේ පූර්ව දිසාව බලලා ඉතින් අපේ පැරැන්නු මෙවැනි චාරිත්‍ර ඉටුකලේ නිකන් නෙවෙයි ඒ වෛටුකලේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය කියවලා දැනගෙන ඒ නිසා අපි වුණත් භාවනාවක් වඩද්දී පූර්ව දිසාවටම හැරෙන්න පුළුවන් නම් ඒක හොඳයි. එහි යම් ශක්තියක් තියෙන එක බොරු නෙවෙයි. එහෙම ශක්තියක් නැත්නම් අර විදියට හැරෙන්න හේතුවක් නැහැ ලෝතුරා බුදු වෙන්නේ නැගෙනහිර දිසාවට මුහුණලා.
ඔය අපේ ජනතාව අතර කතාවක් තියෙනවා ගමනක් යද්දි දකුණු පාය පෙරලලා තියලා යන්න කියලා. දකුණු පාය පෙරලලා තියලා යනකොට මොන හරි වාසියක් තියනවාද? ඒකත් මෙහෙමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ගමන් වඩින්නේ පළමුව දකුණු සිරිපතුල ඉදිරියට තියලා. අන්න බලන්න ඒ පුරුද්ද නිසාම අපේ මිනිස්සු පුරුදු වුණා ගමනක් යනකොට සුබ ගමනක් යනවනම් දකුණු පාය තියලා යන්න. එසේ හවස්යාමේ ගෙවිල ගියා. ध्यान वेडव आनापान सती वेडव सग्दुरयुतम वादने करण सांकनादि वादने करण ब्रह्मराज से सदरासिटनो सुयाम संस्थादि देवियोत्तविल इन्नो मे दिव्य समागम रस इन विला परनिम्मित वसवरति दिव्य लोके वसवरति दिव्य पुत्र गिरिमेकल एतुपिट नगिल अडयुदुनप्प मनुसमे गिरिमेकल एतुपिट नगिल कोटि गाना मार सेनाव केंदवागेन नोयक नोयक आयुध अते दरागेन बोस्तुन्ना से पराध करानेनो हविल कल्पना करनो इसरहें गिहलनं बै पराध करान अभी पस्यंग्यामु कियला अनिप्पेत्तेंगेनो मे मार सेनाव लांग्वेत्म लांग्वेत्म सीलु देवियो पलागिहिं सक्कोल केलवर हेंगुना हेंगिल एबी बलांगिटिया अने ए बोस्तारा नासे के रूपेड़ दें मुनवा वेद දෙවියොත් බය වෙලා ගියත් නමුත් තමන් වහන්සේ තනියම මහා නමුත් අපරාජිත පරියංගේ වැඩ සිටියා අදිෂ්ඨාන කළේ කොහොමද? මේ යගේ ලේමස් වියලියතොත් වියලී ආවා. ඇටනහර සම් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. යම් කිසි පුරුෂ වීරයෙකින් යම් ලෝතුරා සම්බුද්ධ රාජ්‍ය කවබෝධ කළ යුතුද ඒ බුදුබව ලබා මිසක මම නොනෙගිටිමි කියන අදිෂ්ඨානයයි. මේ අදිෂ්ඨානය ඒකට කියනවා අපරාජිත පරියංකය කියලා. ඒ නිසා ඒ පළඟෙන් නැගිටින්නේ නැහැ. පසුපසින් ඇවිල්ලා පහර දුන්නා. කොහමද පහර දුන්නේ? මහා වර්ෂාවක් වැස්සෙව්වා. මුළු මහත් මේ ලෝකයේම යට කරගෙන මේ ජල ධාරාව ආවත් බෝසතුන් වහන්සේගේ සිවුරු කොනක්වත් තෙමන්න සමත් වුන්නේ නැහැ. බෝ මැඩ වටකර ජල ධාරා නතර වුණා. බෝසතාණන්හන්සේ ආරක්ෂිත වුණා. නැවත මහා සුලි සුලඟක් මැව්වා. ගල් පෙරලගෙන යනවා. නමුත් ඒ කිසිවකින් හානියක් උනේ නැහැ. සිවුරු කොනක්වත් හෙල්ලුණේවත් නැහැ. නැවත මැටි වරුසාවක්, උණු අළු වරුසාවක්, තියුණු ආයුධ වරුසාවක් වැස්සෙව්වා. වැලි වරුසාවක් වැස්සෙව්වා. ඒ සියල්ල බෝසතාණන්හන්සේ වෙතට එන්නේ මල් විදියට. බැරිමත නැවිල් අභියෝග කළා. සිද්ධාර්ථ ඔය අසුනයිති ඔබර නෙවේ. ඔය අසුනයිති මටයි. මමයි පෙරුම් පිරුවේ මගේ මාර පිරිස සාක්ෂි දරයි. මාර පිරිසත් පොළොව ගුරුවමින් කොව්ව ඔබ වහන්සේටයි අයිති කියලා. දැන් සාක්ෂි වෙන සුදෝන් රජතුමාව යසෝදරාව රාහුල කුමාරයවත් කවුරු ඥාතියෙකුත් නැහැ. මිතුරෙකුත් නැහැ. හිටි එකම දෙකෙනයි. මේ අචේතනික මහා පොළොව දරුවන් දන් දෙද්දි බිරිඳ දන් දෙද්දි කම්පා වුනේ පොළොවයි. සබෝස්තන නාන්සේ ශ්‍රී හස්තයෙන් පොළොව ස්පර්ශ කළා කිව්වා මම පෙරුම් පිරූ බව සත්‍යයි ඒ සත්‍ය පෙන්න ප්‍රකට කරත්වා. ඒ අනුව මහ පොළොව සිය දහස්වර කම්පා වෙන්න පටන් ගත්තා. මාර දිව්‍ය පුත්‍ර ගිරිමේකලාතු එතු පිටින් වැටුණා. පරාජිතපත් වුණා. මාර සේනාව හිස හැරුණු අත දිව ගිය බව සඳහන් වුණා. එසේ මේ මොහොතේ මාර සියලු දෙවිවරු මහේසාක්‍ය දෙවිවරු භාග්‍ය බෝසතාණන් වහන්සේව පිරිවරා ගත්තා. මාර පරාජය වුණා. ප්‍රථම යාමේ ඒ කියන්නේ හවස 6ත් 10ත් අතර කාලෙදී බෝසතාණන් වහන්සේ උපදවා ගත්ත ප්‍රථම විද්‍යාව පුබ්බේ නිවාස ඥාණය. ඒ කියන්නේ පෙර ජීවිත දකින්න පුළුවන් නුවණ තමයි මේ පුබ්බේ නිවාස ඥාණය කියලා කියන්නේ. දෙවැනි යාමේදී බෝසතාණන් වහන්සේ උපදව ගත්ත දිව්‍ය චක්කු ඥානේව චතුූපපාත ඥානය. ඒ ඥානේ කුසල් අකුසල් කරපු සත්‍ය කුසල් අකුසල් අනුරූපව සුගති දුගති වලට යන හැටි දකින්න පුළුවන් වුණා. අලියම කාලයේදී පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කළා. අවිච්ඡා පත්‍ය සංඛාර ආදි වශයෙන් දැකලා අවිච්ඡා නිරෝධෝ සංඛාර නිරෝධෝ ආදී කියන නිරෝධයත් දකිමින් අරියත්වල ඥානයට සමාපත්තිය සම්මදිමින් සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණා. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් එකපාරටම රහත් වුණා නෙවෙයි.
ධ්‍යාන උපදවල ධ්‍යානයන්ගෙන් නැගී ඉඳලා අභිඥා බල උපදවල අනතුරුව නාම රූප විදර්ශනාවෙන් තමයි විදර්ශනා ඥාන 9 උපදවගෙන ගෝත්‍ර භූ ඥානෙ අනතුරුව සෝවාන් මාර්ග ඵල සකදාගාමි මාර්ගශනේ ඵලශනේ අනාගාමි මාර්ගක්ෂණේ ඵලශනේ අරිහත් මාර්ගක්ෂණේ ඵලශනේ